අයිබුවන් අද මේ වීඩියෝ එක අපි කතා කරමු හැමෝටම වැඩගත් වෙන වීඩියෝ එකක් විදියට ඔයා 13 Pro Max එකක් ලක්ෂ 1000කට ඒ කියන්නේ ලක්ෂ 4කට ෆෝන් එක ඔයා 1000කට හම්බ වෙනවා නම් ඔයත් අහුවෙන්න පුළුවන් මේ වගේ ස්කෑමර්ස් ලාද ඔයාගේ තියෙන සල්ලි ටික සමහරක් වෙලාවට නැති වෙන්නත් පුළුවන් ඒ ගැන අද මේ වීඩියෝ එක අපි කතා කරමු ඔයා ෆෝන් එකක් මිලේදී ගන්නකොට කොහොමද ස්කෑමර්ස් ලාගේ අහුවෙන්නේ නැතුව ඉන්නේ කියලා තමයි අද මේ වීඩියෝ එක ගොඩක් වැඩගත් ඔයාලා හැම කෙනෙක්ටම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න channel එක අනිවාර්යයෙන් subscribe කරන්න වීඩියෝ එක අනිවාර්යයෙන් like කරන්න දාන්න ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලින් comment කරන්න ඉතින් මම අද සාක්ෂිත් එක්කම scammers ලා ගැන අපි කතා කරමු ඉතින් අද මේ වීඩියෝ එක sponsor කරන්නේ Dison shop එක වල Windows key office key ඒ වගේම wireless card ඒ වගේම student ID ඒ වගේ හැම එකක්ම ඔයාලට අඩු මුදලකටම මේ website එකෙන් මිලදී ගන්න පුළුවන්. අයිති අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. එතකොට මෙතනදී මම point එකට යන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් අපි වගේ අය, ඒ කියන්නේ මං වගේ අය සල්ලි නැති අය, ඒ කියන්නේ ෆෝන් එක ලක්ෂ 4යි, හැබැයි මට තියෙන ලක්ෂ 1ක්. එහෙම නැත්නම් ලක්ෂ 2ක්. එතකොට මම කැමතිනේ කොහොම ලක්ෂ 4ක ෆෝන් එකක් මිලදී ගන්න. එතකොට මම ඒ වගේ ස්කෑමර්ස් ලාට අහු වුණාම මම කරන්නේ තක් ගාලා ලක්ෂයක් හරි දීලා, ඒ කියන්නේ වැඩේ වෙයි කියලානේ අපි හිතාගෙන ඉන්නේ. ඒ වගේ මයින්ඩ් සෙට් එක අපේ හැදීලා තියෙන්නේ. ඒ වගේ යන වල හැම කෙනෙක්ම දන්න වෙන සාමාන්‍ය පිටරට යන කෙනෙක්ට අර ඒජන්සියෙම ලක්ෂ ගාණන් එහෙම හූරගෙන කනවා. ඒ වගේ අර එයාලට බැනම මයින්ඩ් සෙට් එකක් තියෙනවා අපිට ඒක පොළඹවන්න. උදාහරණයක් විදියට ඔයා ඉන්නේ වතුර තියබයින් එහෙම. එතකොට කෙනෙක් වතුර දෙන්න ආපුවාම අනිවාර්යෙන් ඒක වා බොනවනේ. අනිවාර්යෙන් වා ඒකට අහු වෙන්න පුළුවන්. එතකොට මෙතනදී ඒ වගේ එකක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. එයාගේ ට්‍රික් එක ගියා දන්නවා අපිට ගානට හසුරවලා එයා සල්ලි ගන්නෙ කොහොමද? එයාගේ ප්ලෑන් එක මයින්ඩ් සෙට් එක ඔල්රෙඩි ඒ වගේ හොරෙක් එයාගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ. හැබැයි එතකොට ඒකේ තියෙන ආසාවත් එක්ක අපිට තියෙන උනන්දුවත් එක්ක අනිවාර්යෙන් අපි 50000ක් හරි 20000ක් හරි ඌ ඉල්ලන ගානක් එහෙම අපි ඩිපොසිට් කරන පොඩි ගානක් හරි. එතකොට සාමාන්‍යයෙන් මේ ස්කෑමර්ස් එක වෙන්නේ Facebook එකේ එහෙම නැත්නම් ඉක්මන් එක ඔයාලා හැම කෙනෙක්ම දන්නවා ඉක්මන් එක අපිට යූස් ෆෝන් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නියු ෆෝන් වගේ ඇක්සෙසරිස් අපිට ඉක්මන් එකෙන් අපිට ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපි හැම කෙනෙක්ම Facebook එකේ යූස් කරනවා. එතකොට ඒක යොදාගෙනත් එහෙම එයාලගේ ජයටම එයාලගේ බිස්නස් එක කරගෙන යනවා. එතකොට ඔයාලා නිකමන හිටන 500 දෙනෙක් යන මැසේජ් එකක් දැම්මොත් ඒ 500 දෙනාගෙන් අඳුම ගානේ 10 දෙනෙක් තවත් යා ඒකට යාගේ උගුල්ලට පටලවා ගන්න බැරි කියලා ඔයාලා හිතනවද? අනිවාර්යෙන් පුළුවන්. එතකොට අනිවාර්යෙන් ඒ වගේ මොඩියෝ 10 දෙනෙක්වත් අනිවාර්යෙන් ආද සල්ලි දානවා. එතකොට යාගේ බිස්නස් එක හොඳට කරගෙන යනවා. එතකොට සාමාන්යයෙන් ලක්ෂ 4මාරක ලක්ෂ 5ක ෆෝන් එකක් 150000කට හම්බ වෙනවා නම් මම වුණත් උඩින්ම කැමැති. එතකොට ඔයාලා වුණත් උඩින්ම කැමැති. එතකොට සාමාන්යයෙන් මේ ස්කෑම් එක කරගෙන යන්නේ Facebook එකේ එහෙම නැත්නම් ඉක්මන් එකේ. ඔයාලට ලස්සනට chat එකක් විදියට වත් එක chat කරනවා. chat කරලා පස්සේ මේ ෆෝන් එක තමයි මම UK වලින් ඔයාට ඩිලිවරි කරන්න. එහෙම නැත්නම් සමහරක් වෙලා ලංකාවේ වෙන يعني යාපනයේ වෙන්න පුළුවන් වෙන දුර පළාතක වෙන්න පුළුවන්. එතකොට ඔයාට කුරියර් කරනවා කියන්නත් පුළුවන්. එතකොට ඔයා ඔන්ලයින් කීයක් හරි ඩිපොසිට් කරන්න කියන සමහරක් වෙලාට බැංක එකට වෙන්න පුළුවන්. සමහරක් වෙලාට ඊසි කෑෂ් වෙන්න පුළුවන්. සමහරක් වෙලාට 10000ක් සමහරක් වෙලාට 50000ක් ඇඩ්වාන්ස් එකක් විදියට. එතකොට සමහරක් වෙලාවට ඔයා ඐඩෙන්ටි එකක් ඉල්ලුවොත් එම එයා ඐඩෙන්ටි එක ගොතුවට දෙන්න පුළුවන්. එතකොට ඒක බොරු ෆේක් ඐඩි එකක් තමයි ඔයාට එවන්න හදලා. එතකොට එතනදී ඔයා අහු නොවි අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒ වගේ දෙයකට කිසිසේත්ම සල්ලි ඩිපොසිට් කරන්න යන්න එපා. මොන ડોකියුමන්ට් මොන ඐඩි එකක් ඔයාට දැම්මත් ඒ වගේකට නම් කිසිසේත්ම ඔයා ඒ වරද්ද කරන්න එපා. ලක්ෂ 4ක ෆෝන් එක ලක්ෂ 1000කට ගන්නකොට අපි හිතන්නත් ඕන උළුවෙන් ඒ වගේ අනිවාර්යෙන් ඒ වගේ ස්කෑම් එකක් වෙන්න ඕනි කියලා. එතකොට ඒකත් එක්ක මොකද අපිට තියෙන ආසාවත් එක්ක සමහරක් වෙලාවට ඒ වගේ උගුලක අහු වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් නම් කිසිසේත්ම කරන්න එපා. සල්ලි ඩිපොසිට් කරන්න කිව්වට. හැබැයි අර වගේ යූස් ෆෝන් එකක් මිලදී ගත්තත් අනිවාර්යෙන් ඒ අදාළ එක්කෙනාගේ ගිහිල්ලා කතා කරලා ෆෝන් එක චෙක් කරලා ෆෝන් එක බලලා ඒ වගේ එකක් මිලදී ගන්නවා නම් එතකොට හොඳයි. එතකොට ඒකත් එක්ක යාගේ අනිවාර්යෙන් ID කෝපි එක ඔයා ඉල්ල ගන්න ඕනේ. ඒ වගේ අඩුවකට ෆෝන් එකක් ඔයා ගන්න යනවා නම්
එහෙම නැත්නම් ඔයා ගිහිල්ලා යූස් ෆෝන් එකක් මිලදී ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාගේ ID එක ඔරිජිනල් ID එක වා ෆොටෝ එකක් ගහගෙන හරි ෆොටෝ කෝපි එකක් හරි දාගෙන තියා ගන්නවා නම් හොඳයි බැරි වෙලාවත් හොරගම් කරමු ෆෝන් එකක් වාට විකුත් එම එතකොට වාට හිරේ යන්නත් සිද්ධ වෙන්න පුළුවන් කවුරු හරි පොලිසියට කම්ප්ලේන්ට් කරොත් එයාගේ ෆෝන් එක නැති වුණා කියලා ඒකත් එක්ක සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් Facebook එකේ TikTok එකේ එහෙම නැත්නම් Instagram එකේ එහෙම නැත්නම් ඉක්මන් එකේ එයා ඒක ප්‍රොමෝට් කරන්න පුළුවන් එතකොට ප්‍රොමෝට් කරන්නේ අර ගානක් හම්බෙන හින්දානේ ඉතින් ඒ නිසා එහෙම කොච්චර මේවා කරත් ඔයා කිසිසේත්ම මේ වගේ එකකට රැවටෙන්න එපා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නත් යන්න එපා එහෙම වුණොත් එම වාට ෆෝන් එකක් නැති වෙනවා ඔයා ගන්න හිතාගෙන හිටපු මුදලත් එක ෆෝන් එකක් වාට ඒකත් නැති වෙනවා අතන ෆෝන් එකක් නැති වෙනවා ඉතින් ඒ නිසා ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා මමත් ඒ කාලේ කරා මං හිතන්නේ මීට අවුරුදු 2 3කට කලින් ඊසි ගෑස් එවන්නේ කියලා 10000ක් විතර ඒ කියන්නේ 50000ක ෆෝන් එක ඒ කියන්නේ මුලින්ම බුක් කරන අයට ඩිස්කවුන්ට් එකක් විදියට ඇඩ්වාන්ස් එකක් විදියට 10000ක් විතර යලා ඒ කියන්නේ යාලගේ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන. ඒ වගේ දේවල් කරලා අපිව පොළඹවනවා. ඉතින් අපි ඒවට අනිවාර්යෙන් රැවටෙනවා. අනිවාර්යෙන් ඒ උගුලක අහු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා නොදක किसी में दिया कार्ड बात ट्रांसफर कराने आने पा किसी में ID का दम मारे एक बार विश्वास कराना ते बा खाओराड रेकमेंड कराना खाओराड विश्वास बांटते के निक आधे के ने तीनों आना वितरक ये वाके ऑनलाइन कुरियर सर्विस से काफी दिया रहा हर हाँ ऑनलाइन ट्रांसफर करने वाला होंडा इसी से इतना कार्ड बात ऑनलाइन विश्वास करना साली ट्रांसफर कराने पा एम उन्नत में साली इतना फोन का इतना स्कैमर्स कराने वाटे का लस्सन है एक आना प्रोफेशनल भी दिया रहा इंग्लिश सुनियो खता करा है भाई आगे माइंड सेट के हो रही थे नीन इतनी इंग्लिश आप මුගුත් කියන්න බෑ යාට සාමාන්‍ය එවාගේ දැනුමක් තියෙන කෙනෙක් මේ වගේ ස්කෑම් කරන්න අවශ්‍යතාවයක් නැ මම නම් කියන්නේ මොකද දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි ටික අර හොරකම් කරන සල්ලි ටික අනේ මන්ද බඩේ යනවද දන්නේ නැ මම නම් අනුන්ගේ සල්ලි එහෙම හොරා කාලා සමහරක් වෙලාවට වත්තක වීඩියෝ කෝල් එකකුත් ගන්න පුළුවන් එතකොට වීඩියෝ කෝල් එකට ගියාම සමහරක් වෙලාවට යා ෆෝන් පෙන්වන්න පුළුවන් හැබැයි ඒවත් ට්‍රස් කරන්න එපා ඒ කියන්නේ ඔයාව ඒ උගුලට ගන්න තමයි යාගේ ට්‍රයි එක කොහොමාරි වාගේ සල්ලි ටික කඩා ගන්න ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් වාගේ යාළුවන්ට ෂෙයා කරන්න channel එක ගන්න වාර subscribe කරන්න වීඩියෝ එක like කරලා දාන්න ඔයාගේ අදහස් අනේ වරින් පල්ලින් comment කරන්න මේ වාගේ දෙයකට ඔයා අහු වුණාද එහෙම නැත්නම් මේවා යාත් එක්ක වා chat කරලා තිනවද ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් පල්ලින් කමෙන්ට් කරන්න. ඔයා ස්කෑමර්ස් කෙනෙක් නම් මේ වගේ දේවල් නම් කිසිසේත්ම කරන්න බෑ. ඔයා මහන්සිලා රුපියල් 1000ක් හම්බ කරන්නේ තව කෙනෙක් ඒ විදිහට තමයි මහන්සිලා රුපියල් 1000ක් හම්බ කරන්නේ කියලා උළුවේ තියාගන්න. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. මොකද අපි හැමදාටම ජීවත් වෙන්නේ නෑ. ජීවත් වෙන්නේ බොහොම පොඩි කාලයයි. ඒ ජීවත් වෙන කාලෙත් හොර වංචාවෙන් ජීවත් වෙන්න ඕනේ නෑ කියලා තමයි මගේ මතය.